මේ දවස්වල ලංකාවේ තවත් කතාබහට ලක්වන මාතෘකාවක් තමයි මාළු ආහාරයට ගැනීම. ඒ මොකද කියනවා නම් කොරෝනා වෛරසය මාළු මගින් ව්‍යාප්ත වන බවට සමාජය තුළ මතයක් පැතිර ගොස් තිබීම හා එම මතය එසේ නොවන බව පෙන්වීමට තවත් පුද්ගලයෙකු විසින් ප්‍රසිද්ධියේ මාළු අමුවෙන් ආහාරයට ගැනීමත් නිසාය. මේ කොහොම වුණත් රෙඩ් ටීවී එකේ අපි මේ අමුවෙන් මාළු අනුභව කරන එකේ තියෙන හොඳ සහ නරක දේවල් පිළිබඳව සොයා බලා ඔබව දැනුවත් කරන්නට සිතුවා. ඉතින් ඇයි අපි මේ මාළු අමුවෙන් ආහාරයට එක් කර නොගන්නේ ඇත්තටම? ඒකට තියෙන ප්‍රධානතම හා ප්‍රායෝගිකම හේතුව වන්නේ මාළු ඉවීම මගින් එහි ඇති බැක්ටීරියා සහ පරපෝෂිතයන් මිය යාමයි. මෙහිදී පරපෝෂිතයන් කියලා හඳුන්වන්නේ මාළුවා තුළ ජීවත් වන තවත් ජීවියෙකුට. මේ පරපෝෂිතයන් මිනිසාගේ ශරීරගත වීම නිසා සමහර වෙලාවට කිසිදු පැහැදිලි උග්‍ර රෝග ලක්ෂණයක් නොපෙන්නන නමුත් බොහෝ දෙනෙකුගේ දිගුකාලීනව බරපතල හානියක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. එලෙසම මිනිසුන්ගේ පරපෝෂිත ආසාදන බොහෝ නිවර්තන රටවල ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් වෙලා තියෙනවා. ඒවැයින් බොහෝයක් සම්ප්‍රේෂණය වෙන්නේ ආසාදිත පානීය ජලය හෝ අමුමාළු ඇතුළු නිසි පරිදි පිසින නොලද ආහාර මගින්. ඉතින් අපි බලමු අමුමාළු අනුභවයෙන් මිනිසුන්ට ඇතිවන ප්‍රධාන පරපෝෂිත රෝග කිහිපයක්. ඉස්සෙල්ලාම අපි බලමු පටිපන රෝගය පිළිබඳව. මිරිදිය ගංගාවල ජීවත් වෙන අමු හෝ බාගෙට පිසින ලද මිරිදිය මසුන් හෝ මුහුදු මාළු අනුභව කරන අයට මාළු මගින් පටිපනුවන් සම්ප්‍රේෂණය වේ. මෙයට සමන්ද ඇතුළත් වෙනවා. මිනිසුන්ට ආසාදන වන විශාලතම පරපෝෂිතය වන මොවුන් දිගින් අඩි 45ක්, ඒ කියන්නේ මීටර් 15ක් පමණ දුරකට වර්ධනය වෙනවා. මේ පටිපනුවන් බොහෝ විට රෝග ලක්ෂණ ඇති නොකරන නමුත් ඩයිෆිලබ්‍රොටියාසිස් නම් රෝගයක් ඇති කරනවා. මෙහි රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් මෘදු වන අතර තෙහෙට්ටුව, ආමාශයේ අසහනය, පාචනය හෝ මලබද්ධය ඇති කරනවා. මේ පටිපනුවන් මගින් ධාරකයාගේ බඩවැල ඇති පෝෂ්‍ය ප්‍රදාර්ථ විශාල ප්‍රමාණයක් උරාගනු ලබන අතර විශේෂයෙන්ම විටමින් B12 උරා ගන්නවා. මීළඟට අපිට හමුවන ප්‍රධානතම පරපෝෂිතයෙක් තමයි වටකුරු පණුවන්. මේ පරපෝෂිත වටකුරු පණුවන් ඇනිසකියාසිස් නම් රෝගයට හේතු වෙන්න පුළුවන්. මේ පණුවන් ජීවත් වන්නේ සමුද්‍ර මත්ස්‍යයන් හෝ සැමන් වැනි මුහුදේ තම ජීවිතයේ කොටසක් ගත කරන මාළුවලයි. ස්කැනේඩියාව, ජපානය, නෙදර්ලන්තය සහ දකුණු ඇමරිකාව ඇතුළු අමු හෝ සැහැල්ලුවෙන් අච්චාරු දමන ලද හෝ ලුණුදැමුව මාළු නිතර ආහාරයට ගන්නා ප්‍රදේශවල මෙම පරපෝෂිතයාගේ සිදුවන ආසාදන බහුලව දක්නට ලැබෙනවා. වෙනත් බොහෝ මත්ස්‍ය පරපෝෂිතයන් මෙන් නොව ඇනිසකියාසිස් වටකුරු පණුවන්ට මිනිසුන් තුළ වැඩි කාලයක් ජීවත් විය නොහැක. ඔවුන් බඩවැල් බිත්තියට ඇතුළවීමට උත්සාහ කරන අතර එහිදී ඔවුන් හිරවී අවසානයේදී මෙයයි. මෙහිදී දැවිල්ල, බඩේ වේදනාව සහ වමනේ වැනි රෝගවලට තුඩු දෙන දරුණු ප්‍රතිශක්තිකරණ ප්‍රතික්‍රියාවක් ඇති කරනවා. අපිට මේ හමුවන ප්‍රධාන පරපෝෂිතයන්ට අමතරව අනිත් ප්‍රධානම හානි කරන දේ තමයි අමුමාළුවන්ගෙන් සිදුවෙන්නට පුළුවන් බැක්ටීරියා ආසාදන. ඉතින් මේ අමුමාළුවල ඇති හානිකර බැක්ටීරියා අතරට ලිස්ටීරියා, විබ්‍රියෝ, ක්‍රොස්ට්‍රීඩියම් සහ සැල්මොනෙල්ලා වැනි බැක්ටීරියාවන් ඇතුළත් වෙනවා. එක්සත් ජනපදයෙන් කරන ලද එක් අධ්‍යයනයකින් හෙළිවුණේ ආනයනික මුහුදු මාළු ආහාරවලින් 10%ක් සහ ගෘහස්ථ අමු මුහුදු ආහාරවලින් 3%ක් සැල්මොනෙල්ලා සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බවයි. කෙසේ වෙතත් නිරෝගී පුද්ගලයන් සඳහා අමුමාළු ආහාරයට ගැනීමෙන් ආහාර විසවීමේ අවදානම සාමාන්‍යයෙන් කුඩා වෙනවා. වැඩිහිටියන්, කුඩා දරුවන් සහ HIV රෝගීන් වැනි දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයන් ආසාදනවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් තියෙනවා. මෙම අධිඅවදානම් කණ්ඩායම් අමු මස් සහ මාළු වලින් වැළකී සිටිය යුතුමයි. ඉතින් අපි මෙච්චර ලබ බැලුවේ පරපෝෂිතයන් සහ බැක්ටීරියා ගැන. මීට අමතරව අමු මාළු වල දූෂක ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් අඩංගු වෙන්න පුළුවන්. ඒ කියන්නේ නුණසී පවතින කාබනික දූෂක මත්ස්‍යයන් තුළ තැන්පත්ව තිබීමට වැඩි අවධානමක් තියෙනවා. විශේෂයෙන් සමන් වැනි ගොවිතන් කරන ලද මසුන්ගේ ආහාර ලෙස දූෂිත මත්ස්‍යාහාර භාවිතා කිරීම නිසා මොවුන් තුළ වැඩි වශයෙන් විස අපද්‍රව්‍ය තැන්පත් වී තිබීමට ඉඩ තියෙනවා. මෙම දූෂක අධික ලෙස ආහාරයට ගැනීම පිළිකා සහ දෙවන වර්ගයේ දියවැඩියාව ඇතුළු විදංගත රෝග ඇති කිරීමට ලොකු හැකියාවක් තියෙනවා. මෙහිදී එක් අධ්‍යයනකින් හෙළි වී තියෙන්නේ එකම වර්ගයේ අමු සමන් හා සසදන විට පිසින ලද සමන් වල දූෂක ප්‍රමාණය 26%ක් පමණ අඩු වන බවයි. තවත් අධ්‍යයනකින් හෙළි වෙලා තියෙන්නේ අමු මාළු වලට වඩා පිසින ලද මාළු වල ජග ප්‍රවේශ කළ හැකි රසදිය ප්‍රමාණය 50%ක් 60%ක් පමණ අඩු බවයි.
ඉතින් ප්‍රධාන වශයෙන් අමුමාළු නිසා මිනිසාට ඇතිවන අයහපත් තත්ත්ව කිහිපයක් තමයි අපි මේ ඔබව දැනුවත් කළේ. මේවා එසේ වුණත් සමහරු අමුමාළු වල වයනයට හා රසයට වැඩි කැමැත්තක් දක්වනවා. එය සුෂි සහ සෂිම් වැනි කෑම වර්ගවල කොටසක් ලෙස ජපානයේ විශේෂයෙන් ජනප්‍රියයි. ඒ වගේම සෙවිච් ලෙසින් හඳුන්වන ලතින් ඇමරිකාවේ තියෙන ජනප්‍රිය ශැහැල්ලු මැරිනේට් මුහුදු ආහාර, ඒ වගේම අග්නිදිගාශයන කෑමක් වන සිහින්ව කැඩුණු අමුමාළු දෙහිවිෂ හා මාළු සෝස්, සුදු ලුණු, මිරිස්, ඖෂධ පැලැටි සහ එළවලු ඇතුළු විවිධ අමුද්‍රව්‍ය වලින් සාදන කොයිප්ලා නැමැති ආහාරය, නිදරලන්තයේ බහුලව දක්නට ලැබෙන මැරිනේටඩ් අමුහුරුල්ලන්, නෝවේනියානු ආහාරයක් වන ග්‍රෙව්ලෙක්ස් ලෙස හඳුන්වන සීනි ලුණු සහ අමු සැමන් වලින් සාදන ලද සාම්ප්‍රදායික ආහාර වගේ දේවල් අමුමාළු ආහාර වලට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. ඉතින් මේ අමුමාළු ආහාරයට ගැනීමෙන් මිනිසෙට මොකක් හරි වාසියක් තියනවද? ඇත්තටම තියෙනවා. සෞඛ්‍යමය වාසි විදිහට බැලුවොත් අමුමාළු බදින විට හෝ අබරණ විට ඇතිවන අපවිත්‍ර ද්‍රව්‍ය කිසිවක් අඩංගු වෙන්නේ නැහැ. නිදසුනක් ලෙස අධික තාපය යටතේ පිසින ලද මාළු වල විවිධ විෂම ජාතිය ඇමයින අඩංගු වෙන්න පුළුවන්. ඒ වගේම මාළු බැදීමෙන් නිරෝගී ඔමේගා 3 මේද අම්ල ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. කෙටියෙන් කිව්වොත් මාළු පිසින විට පෝෂණ ගුණය පිළිබඳ ඇතම් අංග පිරිහීමකට ලක් වෙන්න පුළුවන්. මීට අමතරව සෞඛ්‍යයට කිසිදු සම්බන්ධයක් නැතිව අමුමාළු ආහාරයට ගැනීමෙන් සිදුවන වෙනත් වාසිත් තියෙනවා. ඒක තමයි ආහාර පිසීමර නොපැමිණීම කාලයේ ඉතිරි කර දෙන අතර අමුමාළු කෑම අගය කිරීම සංස්කෘතික විවිධත්වය පවත්වා ගැනීමටත් උපකාරී වෙනවා. ඉතින් මේ කවුරු හරි කෙනෙක් අමුමාළු අනුභව කරන්න ආසයි නම් අපේ අවධානම අඩු කරගන්නේ කොහොමද? මෙහිදී ප්‍රධාන වශයෙන් කරන්න ඕන දේවල් තමයි ශීතකල අමුමාළු පමණක් ආහාරයට එකතු කරගන්න එක. ඒ වගේම ආහාරයට ගැනීමට පෙර දෘශ්‍යමය වශයෙන් මාළු පරීක්ෂා කිරීමද ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. නමුත් මේ බොහොමයක් පරපෝෂිත වෙන්නේ ඒ ක්‍රමයෙන් හඳුනා ගැනීමට අපහසු නිසා ඒ ප්‍රමාණවත් වෙන්නේ නම් නැහැ. ඒ වගේම ඔබ මිලදී ගන්න මාළු විශ්වාසදායක අවන්හල් වලින් හෝ නිසලස ගබඩා කර ඇති මාළු සැපයුම් කරුවන්ගෙන් මිලදී ගැනීමට වග බලා ගන්න ඕනේ. අධික ඇඹුල් හෝ අධික ලෙස මාළු සුවඳ දැනෙන මාළු අනුභව කිරීමට වළකින්න. ඒ වගේම කිසිවිටකත් මාළු ශීතකරණයෙන් එළියටගෙන පැයකට පැය දෙකකට හෝ වඩා තියන්න එපා. මොකද කාම රුෂ්ණත්වයේදී බැක්ටීරියා ඉක්මනින්ම ගුණණය වෙන්න බලනවා. ඉතින් ප්‍රධාන වශයෙන් ඔයත් අමුමාළු ආහාරයට ප්‍රිය කරන කෙනෙක් නම් කියන්න තියෙන්නේ මේ ටික තමයි. ඒ වගේම තවත් මේ වගේ වටිනා වීඩියෝ හැමදාම බලන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේම වටිනා වීඩියෝකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.